කොළඹ නගරයේ ගංවතුර පාලනය සඳහා විවිධ ව්‍යාපෘති ඉදිරිපත් කළද ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ. ඊට එක් හේතුවක් වන්නේ කොළඹ ගංවතුර පාලන බැමි බ්‍රිතාන්‍ය සමයේ ඉදි කළ ඒ වාවීමයි. මෙහි අවශ්‍යතාව තේරුම්ගත් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය කොළඹ අගනගර ආශ්‍රිත ව්‍යාපෘතිය මගින් ශාන්ත සෙබස්තියන් ඇලමාර්ගයේ තෝරාගෙන ජලාගුළු දොරටු සහ වැසි ජල පොම්පාගාරයක් ඉදිකර කොළඹ ගංවතුර පාලනයට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කළා. ලෝක බැංකුවේ සහනදායී නායකමර යටතේ ලබාගෙන ඒ සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 2285ක්. වසර දෙකක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීම රජයේ අපේක්ෂාවයි. කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ සහ කොළොන්නාව මහනගර සභා ආශ්‍රිත නාගරික ප්‍රදේශයන්හි ගංවතුර පාලනය හා හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනයද මෙමගින් සිදු කරනවා. මෙම නාගරික බල ප්‍රදේශ තුළ හඳුනාගත් ව්‍යාපෘති 56කින් මේවන විට ව්‍යාපෘති 34ක වැඩ අවසන්. ව්‍යාපෘති 10ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර තවත් 10ක් ක්‍රියාවට නැංවීමටද නියමිතයි. ඒ අනුව ශාන්ත සෙබස්තියන් ඇලමාර්ගයේ වැසි ජල පොම්පාගාරය සහ ජල අගුළු දොරටුව ඉදිකිරීම අද ආරම්භ වුණා. මෙම පොම්පාගාරයේ පිහිටි ස්ථානයට සම්බන්ධ වන ඇලමාර්ගයට කොළඹ එකතු වන වැසි ජලය සහ පාර්ලිමේන්තු ප්‍රදේශයේ සිට එන සියලුම විශාල සහ කුඩා ඇලමාර්ගද සම්බන්ධ වනවා. මෙම සැලසුම් වලට සමගාමීව කොළඹ නගරයේ ජලය, මලප වහන පද්ධති, ගංවතුර, විදුලිය, පැල්පත්වාසීන්ගේ ජීවිත නංවාලීම ඉදිරි පස් වසර තුළ ක්‍රියාවට නැංවීමත් සමග දකුණු ආසියාවේ පිරිසිදුම හා විධිමත් නගරයක් බවට කොළඹ නගරයේ පත්වනු ඇති. පොහොසත් රටක් වෙනුවෙන් රජය අරඹා ඇති වැඩපිළිවෙලේ තවත් තොරතුරු ගෙනීමට අප සූදානම්. www.itnnews.lk/sinhala